ఆండికులం నవపాలమ మే ఉత్తురట నేగమ్యన తాండికులం నవదుంగ్రియ పాలమ మే హిరు బసేయన బటహిర దసిన్ బటకండాయప పమినేన అయామారడ హతట విత దెం మే కతా కరన మే ఆరువట అపి లం కరలా తీ ఎంటిటీ సంవిధానే ఎబలే గహగన ఇస్సరహట ఏ ఎనకొట ఒక్కొమ ఉండ సిస్ 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 గగాయ వెల వదినకొట సంజీ మెటి అతరే తనకొల వేవిలా ఇవ వేదిలా చోట్టక పేనే సద్ద విత్ర దక్ 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 గాల్ కాలతువక్ వహినో గిని బోల 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 ఎన్ని ఆర్పిజి పార్వల్ మోటార్ పార్వల్ ఇవ్వత్ తిన విశేష బలక సోల్దాదు ఏట మేట మోట వెన జాతియే బడునే అపే జీవితే దెక అపే టార్గెట్ ఎక తమా ఏక 1998 వన విట మే ప్రదేశ్యమ జన శూన్యై විශේෂ බලකාය කඳුරුලාගෙන සිටියේ මේ පාසල ආසන්න බොක්සට් එකයි ගෝල්ෆ් එකයි දෙපැත්තේ ලං කරනකොට පාලමක් යට හයිවේ පන්සාලේ වල ස්කවුට් බඩිෆයර් එකටම වදිනවා ඒ පාර උඩදී ඩෙඩ් වේ දැන් අරේ ඉඳන් මීටර 700 මීටර පුංගු ටික ගහගෙන 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 සංජීව දෙපැත්තේම ගහගෙන ගහගෙන ඇලි බල අයියලා ටික ඔක්කොම බැස්ස දැන් ඇලට මේ ඇලවල් වල සංජීව මැරිලා හිටියේ 10 12 15 ඇල දිගවල් වල පොඩි සං තැන් වල දාලා දේවිලා සම්පූර්ණ ඇලවල් ආටික් ගහලා තැලුවා තාණ්ඩි කුලම් අවිගබඩා පුපුරවා හරින ත්‍රස්තවාදීන් මේ පාලමක් පුපුරවා හරිනවා තවමත් දිරා නොගිය මතකයේ තිබෙනවා විශේෂ බලකායේ රණවිරු එරන්දගේ රන්වන් රුධිරය පූජා කරන්නෙත් මේ ස්ථානයේ හැමෝම සතුටින් ඉන්නවා මුල වැඩන්නේ නැහැ නේද වෙඩි හඬ මැදින් කොඩි සමග තාණ්ඩි කුලම් පාර දිගේ යමු උතුර දකුණ යාකරන සංහිඳියාවේ පාලම තාණ්ඩි කුලම එහා පැත්තේ A9 මාර්ගයේ දිවෙනවා මේ පැත්තේ දිවෙන්නේ උතුරු දුම්රිය මාර්ගය තාණ්ඩි කුලම වලට කැප්ටන් කොඩිතුවක් වෙන්නේ 98 දී මේ 2023 දැන් කොඩිය වල්ල ගන්නත් හරි අමාරුයි මොකද නායකත්ව පුහුණු වැඩසටහන් සම්මන්ත්‍රණ බොහෝ දෙනෙක් කතා කරනවා මේ අභියෝග කොහොමද ජය ගන්න කියලා ඉතින් ඒක ගැනත් මතක් කරමින්ම තමයි ඉතින් කවුරුනෝ අයෙකුට ආයතනයකට පෞද්ගලික ආයතනයකට අවශ්‍යතාවයක් තිබෙනවා නම් කැප්ටන් කොඩිතුවක් කුමුණ ගහන්නට පුළුවන්. අනිවාර්යයෙන්. හරි. 98 දී තමයි එන්නේ. සංජීව මෙහෙමයි LTTE සංවිධානය 1993 දී පොනරින් වලට ගහනවා. ඊට පස්සේ ඔවුන් ඒ ගාපු ඇත්තටම ඒක ලොකු ඒගොල්ලන්ට LTTE සංවිධානය ලොකු ජයග්‍රහණයක්. සම්පූර්ණම පොනරින් සයිඩ් එකේ මුහුදු ප්‍රදේශ වුණ ඒ අතරින් ඔවුන් සතු බලය කර ගන්නවා ඊට පස්සේ ඔවුන් එල්ල කරනවා දවන්ත ප්‍රහාරයක් මුලතිව් වලට සම්පූර්ණ ආධිපත්‍ය ඔවුන් ලං කර ගන්නවා මුලතිව් වල ඔවුන්ගේ ගොඩබිමෙන් සහ ඩීඑන් ඊට පස්සේ ඔවුන්ට ඇති වෙනවා මේ යුද්ධයේ ප්‍රධානම වැදගත්ම අපි කතා කරන එකක් තමයි මේ A9 මාර්ගය මේ A9 මාර්ගයේ මේගොල්ලෝ අල්ලගත්තොත් මේගොල්ලන්ට විශේෂයෙන් වැදගත්කම් රාශියක් තියෙනවා. එකක් තමයි 1998 දී LTTE සංවිධානය විසින් ජයසිකුරු ක්‍රියාන්විතයේදී එල්ල කරන ලද මේ තාණ්ඩි කුලම් ඇටැක් එක. ඒකෙදී දා A9 ගියා නම් එහෙම නැත්නම් මේ තාණ්ඩි කුලම් පාලමත් එක මේ භූමි ප්‍රදේශයේ ගියා නම් සංජීව මෙතන ඉඳන් හරියටම මැදවච්චර දෙන කිලෝමීටර් 26යි. එතකොට මෙතන ඉඳන් 130 අවි වලින් ඒ කියන්නේ මුලතිව් වැටෙනකොට 130 අවි ඒගොල්ල ගාවට ගියා. එතකොට මෙතෙන්ට ගන්න එක ගෙනල්ලා මැදවච්චියට ගහනකොට අපිට ලයින් එක ගහන්න වෙන්නේ මැදවච්චිය. යම් කිසි හේතුවකින් මැදවච්චිය වැටුනොත් එයා පැත්තෙන් සිටියම ගත්තොත් ඕගොල්ලන්ට පේනවා සම්පත් නුවර සයිඩ් එක සම්පූර්ණයම
ජනකපුර කල්යාණපුර ජෙනරලි සම්පත් නුවරට කැඩෙන පැත්ත මේ පැත්තෙන් ඇලිබෙල්ලා මන්නාරන් සයිඩ් එකට යන පාරවල් මේ සයිඩ් එකේම ආධිපත්‍ය මේ ගොල්ලන්ට යනවා ඒකේ ප්‍රතිඵලයක් වෙන්නේ අපි උතුම් වූ ජයසිරි මහබෝහාමුදුර වැඩවසන අනුරාධපුරේට මැදවච්චේ වැටුණා නම් මැදවච්චේ ඉඳන් ඒ අවට දෙවන්ත ප්‍රහාරවල ආටි මෝටාර වල දීලා එව්වත් ජන ශූන්‍ය ප්‍රදේශ වලට බවට පත් වෙනවා ඉතින් කොහොම හරි 1998 මට දිනේ හරියට මතක නැහැ LTT සංවිධානය දෙවන්ත ප්‍රහාරයක් එල්ල කරනවා ඒකට අපි රෑ යම්කිසි ක්‍රියාන්විතයකට අපි ඒ ටිකේ රැහැත් වෙලා හිටියේ අපේ CEO තමයි හිටියේ ප්‍රසන්න සිල්වාස ඒ වගේම OC period එක cover කරේ පීරිස්ස ලක්මාල්ස එතකොටම අපේ ගෲප් කමාන්ඩර් වශයෙන් ඉන්නේ ලිප්තන ඇසල සොයිසා එතකොට සාජන් ජයසිංහ කෝපල් වික්‍රමසිංහ ඒ වගේ සද්දන්ත අපේ හොඳ ගහ ගන්න පුළුවන් ටීම් එකක් හිටියේ ඇල්ෆා එකේ එතකොට අපි හිටියේ කරකර මේ මේ කරවල පුලේ කුරුම් වල මේ කරවල පුලේ කුරුම් වල ඉන්නකොට ක්‍රියාන්විත වලට යනවා අපි එලේට යනවා අපේ ක්‍රියාන්විත සිද්ධ කරා යනවා ඊට පස්සේ ජයසිකුරු ක්‍රියාන්විතයත් යනවා ජයසිකුරු ක්‍රියාන්විතේ අසාර්ථකත්වය මම දකින්න එක පැත්තකින් ඒ කියන්නේ මේ A9 මාර්ගය අරගත්තට පස්සේ සාමාන්‍ය සංජීව වේපන් එකක එෆෙක්ට් එකක් තියෙනවා ඕන වේපන් එකක එෆෙක්ට් එකක් තියෙනවා ඒ එෆෙක්ට් රේන්ජ් එකෙන් පල්ලෙහැට තල්ලු කරලා දානවා නම් සතුරාව අපිට ජයග්‍රහණය කරලා යන්න ඕන නම් දැන් අපි අල්ලගත්තේ A9 මාර්ගයේ මේ පැත්තෙන් කිලෝමීටරයි ඒ කියන්නේ වෙස්ට් එකෙන් කිලෝමීටරයි ඊස්ට් එකෙන් කිලෝමීටරයි දැන් කිලෝමීටර දෙකයි දැන් අපි අරගත්තාම 12.7 වගේ වේපන්ස් එක අරගත්තට පස්සේ ඒක සංජීව උඩ යන කපිර රෝල් එක ගහනවා පොළවේ තියෙක නේම් කරලා අපේ කපිර නිමවන්ගේ දක්ෂතාවය නිසා එකක්වත් වට ගන්න බැරුව ගියා ඒ අනේකට ගහනවා මේගොල්ලෝ 12.7 ගන්න 4-5ක් දාලා එකට ගහනවා කන්ටිනියු බර්ස්ට් එතකොට ඒ වගේ වේපන් එකක් ගනනල බලලා එක ඩිෆෙන්ස් එකක එක අයිනක 1 කිලෝමීටරක තියලා මේ පැත්තට ගහනකොට මේ පැත්තේ ඒ කියන්නේ වෙස්ට් එකටත් එෆෙක්ට් වෙලා ඊස්ට් එකටත් එෆෙක්ට් වෙනවා ඉතින් මේක ප්‍රතිපලයක් අටට අපි කලවකෝ මේ කරවර පුලිය කොළඹල ඉන්නවා පළවෙනි විශේෂ බලකායෙම දෙවන විශේෂ බලකාය ඒ වෙනකොට ක්‍රියාන්විත යාපනයේ සයිඩ් එකේ තමයි ක්‍රියාන්විත සිද්ධ කරන්නේ එතකොට මේ ක්‍රියාන්විත ඊට සිද්ධ කරනකොට සංජීව මේ දැන් බයි රෝඩ් බෑ ඒ කියන්නේ මෙතනින් අරගත්තට පස්සේ තාණ්ඩි කොළඹ වලින් තමයි අපි ෆස්ට් ලයින් එක තිබ්බේ මෙතන ඉඳන් ෆස්ට් ලයින් එක තිබිච්චි තාණ්ඩි කොළඹ වල මෙහෙම අරගෙන ගිහිල්ලා ඉවරලා ක්‍රියාන්විතේ ඒ වෙනකොට මේ තාණ්ඩි කොළඹ වල ඉඳලා කිලෝමීටර 20ක් විතර නෝත් එක පැත්තට ගිහිල්ලා තියෙනවා ඒ කියන්නේ කණකරය කොළඹ පැත්තට ඉමේට තල්ලුවේගෙන යන වකවානුවේ තමයි මේ LTT සංවිධානයේ මේ ප්‍රහාරය එල්ල කරන්නේ ඒකෙදි ඔවුන්ගේ ප්‍රධානම ඉලක්කය තමයි උන්ට ඕනලා තියෙන්නේ භූමිය අල්ල ගන්න මේ තාණ්ඩි කොළඹ ඒරියා එක අල්ලගත්තා නම් කෙලින්ම මෙතන ඉඳන් බොහොම කිලෝමීටර 2-2.5ක් වගේ සුළු දුරක් මං හිතන්නේ තියෙන්නේ වවුනියාවට කෙලින්ම වවුනියාව කියන ගම්මානේ අයිසොලේට් වෙලා යනවා තනි වෙලා යනවා එතකොට ඔවුන්ට අවශ්‍යයි ඔවුන්ගේ ක්‍රියාකාරකම් ඒ වෙලාවේ ගත්තාම දෙමළ සමාජිකයෝ ඒගොල්ලන්ගේ ඇතුලේ හිටියා බුද්ධි සමාජිකයෝ ඊට අමතරව ඒගොල්ලන්ගේ හිටියා පිස්ටල් ගෲප් ඊට පස්සේ ওই දෙකටම අමතරව ඒගොල්ලන්ගේ හිටියා දැන් උදාහරණයකට LTT සමාජික හිටියා නම් ඒ ගෙදර සමාජිකයෝ ටික උදව් කරන්නේ රජයට නෙමෙයි LTT සංවිධානයට තමයි උදව් කරන්නේ එතකොට මෙහෙම පණිවිඩ යනවා එතකොට මොවුන්ගේ වපසරිය ඇත්තටම විහිදවල වවුනියාව කියන එක තනි කරගන්න හරිම ලේසි කොහොම වේවා රෑ ෆයර් එක පටන් ගන්න මගේ මතක හැටියට රෑ 11 මාරට 12ට විතර එවලිඳන් එලි වෙනකම්ම ගහ ගන්නවා හැම තැනම බ්ලාස්ට් ඕන ඔය අතරේ පීරිස් කමල් අමරසිංහස මෙහෙම කතා කරලා ඉවරලා කියන මෙම මෙහෙම ගහනවා මේ ලයින් එක කඩලා ලයින් එක කඩලා තියෙන්නේ අපි ලයින් එක ලින්ක් කරන්න යන්න ඕන කඩපු කොතනින් කොතෙන්ට යනකම් ලයින් එක කැඩිලාද කියන්න දන්නේ නැහැ කවුරු ලයින් එකේ ඒ වෙනකොට අල්ලගෙන ඉන්නවද කියන්න දන්නේ නැහැ ඉම්පිටිවිටි තමයි ඔක්කොම හිටියේ ඊට අමතරව මේකේ තව අවශ්‍යදායක දෙයක් තිබ්බා ආර්ටලරි ඒ වගේම 81 82 වගේ තියෙන හයි වේපන්ස් ඔක්කොම ඒ වගේම තාණ්ඩි කොළඹ ඇමෝ ඩම්ප් එක මෙතන තමයි මෙව ඩිප්ලොයිමන්ට් වෙලා තිබ්බේ ජෙනරලි මේ ඒරියා එකේ එතකොට මේකේ තව එකක් තමයි සංජීව තව 130 එහෙම නැත්නම් කාලතුවක් වගේ ලොකු වේපන්ස් එක ගියා නම් ඒගොල්ලෝ අතර ඒක ලොකු ප්‍රශ්නයක් ඇත්තටම 60 mm ඉඳන් ඇල්වලා ගුවනින් ගහන හැම වේපන්ස් එකක්ම
පාබල සොල්දාදුවෙක් වශයෙන් විශේෂ බලකායක් වේවා හරි එපෙත් සතුරු 1000ක් එක්ක වුණත් අපිට පෝමෑන්ටිම් එක කිසිම බයක් හයක් නැතුව ගහ ගන්න පුළුවන් නමුත් එළ වෙලා උඩින් වැටෙන මෝටාර් කාලතුවක්කු වගේ ප්‍රහාරවල් කියන්න බෑ සංජීව කොතෙන්ද වැටෙන්නේ කියලා බලා සතුරගේ සතුරෙක් එනවා නම් කියන්න පුළුවන් රයිට් ඉස්සරහා ඉඳන් ඈත ඉඳන් අපේ පැත්තට දෙන්නේ පැත්තට ද යන්නේ වමට ද යන්නේ දකුණට ද යන්නේ කියලා සතුරා විස්තර කරන්න පුළුවන් නමුත් රවුන්ඩ් එකක් ඇලෙවලා වැටෙන කොට තමයි අපි තීරණය කරන්නේ රයිට් මේක දැන් අපිට එපට් දැන් අපිට තමයි මේ ගහන්නේ කන්ෆර්ම් කියලා පංගුවක් කලාවට ළඟ කණයිනේ ගොල්ලෝ මෝටාර් ගහනවා කාලතුවක්කු ගහනවා ඒ ගහනකොට ඉතින් අපි බෙයාරින් එක අරගත්තාම ජෙනරලි කියනවා කතා කරලා සෙට් එකේ මෙන්න මේ ජෙනරලි මෙන්න මේ මෙතන ඉඳන් මෙන්න මේ ජෙනරලි බෙයාරින් එකේ පිකප් වුණා රවුන්ඩ් එකක් මේ බෙයාරින් එකට තමයි යන්නේ කියලා ජෙනරල් දුන්නාම එතකොට එතන ඉන්න අපේ ජේෂ්ඨ නිලධාරී ඒ කට්ටිය බල්ලෙවලා මෙන්න මේ පැත්තට තමයි එපෙට් වෙන්නේ මෙහෙමයි කියලා ඉවල අවශ්‍ය කරන එකට ගන්න පුළුවන් කපිල ටාගට් එකක් වෙන්න පුළුවන් නැත්නම් අපේ 130 152 වගේ වේපන් එකක් වෙන්න පුළුවන් ඒවෙන් ගාලෙවලා ඒක නියුට්‍රලයිස් කරලා දානවා ඉතින් එදත් මේ වගේ ෆයර් එකෙන්න වෙලේ ඉස්ලාම අපි ඇල්ෆා එක ඇල්ෆා ස්කෝඩන් එකම මේ ක්‍රියාන්විත සහභාගී වෙනවා සහභාගී වෙලා මේ තාන්නිකොල මේ අපි මේ කතා කරන තැනට තවත් මීටර 600ක් විතර ටෙරා ගහගෙන ඉස්සරහට ඇඩ්වාන්ස් කරලා තියෙන ඒ වෙනකොට ග්‍රවුන්ඩ් එකේ දැන් ග්‍රවුන්ඩ් එක අරගත්තට පස්සේ සංජීව දැන් අපිට පේනවා ගොඩක් ආරු තියෙනවා ඒ වගේම එහා පැත්තෙන් දෙපැත්තෙම තියෙන තනිකර කුඹුරු කරපු වෙල් යායවල් ඔය වෙල් යායවල් අතර තියෙනවා සංජීව පළුගස් තනින් තන දැන් අපි ඇල්පේක අයි ලෙවල් ලා මේ ලයින් එක නැවත ලින්ක් අප් කරන්න තමයි ලැහත් වෙලා තියෙන්නේ ඒ වෙනකොට තත්ත්වේ හමුදාව කට්ටිය භාගයක් කොටු වෙලා තියෙනවා සංජීව නෝත් එකට වෙන්න මේ පැත්තේ ක්‍රියාන්විතය කරපු කට්ටිය මොකද මේ ලයින් එක කඩනකොට පංගුවක් කම්පැනි වලට එෆෙක්ට් වෙලා ලයින් එක කඩලා තිබ්බට පංගුවක් යුනිට් වල අල්ලගෙන එහෙමම බලාගෙන ඉන්නවා ඒගොල්ලන්ට එෆෙක්ට් එකක් නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා ඒ ගෲප් ඇතුලේ කොටු වෙලා ඔය වෙනකොට අපේ චාලි ස්කෝඩන් එකත් මගේ මතක හැටියට ක්‍රියාන්විතයකට යන්න එළියට ලැහත් වෙන්න මේ ඇතුලේ හිටියේ එතකොට චාලි එකත් මේගොල්ලෝ ඇතුලේමයි හිටියේ දැන් අපිට එතනදී රියන්ෆෝස් කරාට පස්සේ අපිට දැන් ඇවිල්ලා අපි මීට 800ක් විතර අරපැත්තේ අවශ්‍ය කරන යුද්ධෙට ඒ කියන්නේ අවශ්‍ය කරන ඒ ඇසෝල්ට් එකට ලැහත් වෙලා ඉවල එනවා මේක අනිත් එකක් වගේ නේ මේ සංජය මේක ඇසෝල්ට් එකක් සාමාන්‍යයෙන් කඳවුරු ඇටක් එකක් නෙමෙයි ඇම්බුෂ් එකකුත් නෙමෙයි රිකී මිෂන් එකකුත් නෙමෙයි මේක ඇසෝල්ට් එකක් මේ ඇසෝල්ට් එකක් කරනකොට සතුරා පැත්තෙන් බලපුවාන සංජීව සතුරා ඇවිල්ලා ඉවරලා හොඳට ඩිප්ලොයිමන්ට් වෙලා අවි ආයුධ තියාගෙන උන්ට තියන්න පුළුවන් ඔක්කොම වේපන්ස් කාලතුවක්කු ඒ තියෙන හැම ටාගට් ටිකක්ම රෙජිස්ටර් කරගෙන බලාගෙන ඉන්න දැන් ගහලා ඉන්න කට්ටිය ගහලා ඒ කට්ටිය විනාශ කරලා ඒ විතරක් නෙමෙයි මෙතනදී තව වෙච්ච විශේෂම දේ තමයි මෙතන තිබිච්ච ඇමෝ ඩම්ප් එක මේගොල්ලෝ අල්ලලා මේගොල්ලන්ට අවශ්‍ය කරන ඇති වෙන්න ඇමෝ අරගෙන හොත්තටම දාලා හොඳට ස්ට්‍රෝන් වෙලා හිටි මේ වෙලාව තමයි අපි ඇසෝල්ට් එකට එන්නේ එතකොට මේ ඇසෝල්ට් එකේ ඕපන් එකක් තියෙන ඕපන් එකේ ඇසෝල්ට් කරනකොට සාමාන්‍ය ජීවිත දෙන්න බෑ විශේෂ බලකා සොල්දාදුවන්ගේ බොහොම උපක්‍රමශීලීව එන්න ඕන නමුත් කාලයක් ගන්නලත් බෑ මේගොල්ලෝගේ ඇලත් එක්ක කවර්ස් එක්ක ගස් උඩ ඒ වගේ තැන්වල ඉඳගෙන මේගොල්ලෝ ගහන මේ ඇටෑක් වලදී අපේ ජීවිත දෙන්නේ කැෂුවල්ටි වෙන්න බෑ තුවාල වෙන්න බෑ මොකද විශේෂ බලකා ඒ වෙලාවට වාලනවා නම් එල්ටි සංවිධානය ගිහිල්ලා නතර වෙන්නේ කොච්චි කඩේ පාලම දිහයි. එච්චර මෙතන වැදගත් කියන එක තමයි මම මේ අදහස් කරන්නේ. ඊට පස්සේ අපි ඇල්ෆා බලගෙන ඇවිල්ලා බලලා වෙස්ට් එක පැත්තෙන් නෝත් ඊස්ට් එක වෙන්න පැත්තට තමයි ඇසෝල්ට් එක පටන් ගන්නෙ. දැන් අංශක 360 ඒ කියන්නේ මේ පැත්ත තමයි උතුර. ග්‍රාතිරදිර මේ උතුරු පැත්තේ ඉඳන් අරගත්තට පස්සේ 90 කියලා කියන්නේ නැගෙනහිර. මේ පැත්ත එතකොට ඊස්ට් එක කියලා අපි අඳුරන්නේ මේ පැත්තේ. එතකොට වෙස්ට් එක කියලා අපි අඳුරන්නේ මේ පැත්තේ. එතකොට ඔබට පේනවා ඒ ලෙවල් එක වෙස්ට් එක ලෙවල් එක 280 බෙයාරින් එක. කියන්නේ 280 මේ වෙරේ රප්ලි නෙමෙයි මේ රප්ලි. එතකොට 280 අහුවෙන්නේ මේ පැත්තට. එතකොට 180 පිටිපස්සට සවුත් එක පැත්තට කියන්නේ දකුණට. දැන් ඔය මේ නෝත් එකට දාලා තියෙන කියන්නේ අංශක 360. දැන් ඔබට පේනවා ඇති ඔක නෝත් එක තියෙනවා ඊ අකුරෙන් ඊස්ට් කියලා තියෙනවා W අකුරෙන් වෙස්ට් කියලා තියෙනවා S අකුරෙන් සවුත් කියලා පෙන්වනවා. එතකොට ඕකෙන් තමයි අපි දක්ෂිනාර්ථව කර්කෝ අංශක දාගෙන උදාහරණයක් කියන්නකෝ නිකන් අපි දාගත්ත කියලා සංජීව අංශක 90 දක්ෂිනාර්ථව කර්කෝ අංශක 90 දැන් ඕකේ මේක වැඩි වෙලා තියෙන සංජීව දැන් 360 තියෙනවා ඊට පස්සේ ලොකු ඉරක් තියෙනවා ඒ කියන්නේ 10 කියන එක ඊට පස්සේ මේ අංශකින් අංශයකට පෙන්නලා තියෙනවා මේ තියෙන දැන් මේ ඉරේ මේකට යවනවා එහාට මට බෑරණ එක වැරදිලා මේක පෙන්නනවා මේ
මේ දිසානති ඉතාලියේ මේකට කියන්නේ එතකොට මේ උතුරු කටුව මේකට එක සම්පාතව යන්න ඕන. එතකොට අපි කැලේ යනකොට මෙව මේ පයර ඇතුළේද යනවා. එතකොට යන දිහා නෙමෙයි යන්නේ. මේක අංශකයක් වෙනස් වුණොත් මීටර 100ට 10ක් මීටර 100ට මීටර 10ක් වෙනස් වෙනවා. එතකොට කිලෝමීටර මීටර 100ක් වෙනස් වෙනවා. කිලෝමීටර 10ට කිලෝමීටරයක් වෙනස් වෙනවා. තේරෙනවද ඔබට කියන්නේ? හරිද? එතකොට එහෙම වෙනසක් වෙනවා. එතකොට දැන් 360 වෙන දින දැන් අපිට යාට 90ට දා ගන්න ඕන නම් දක්ෂිනාර්ථ මේ මාර්ගගත මෙතන දා ගන්නවා කීයද? අංශක 90 කියන්නේ මෙන්න මේ ඔබට වෙනද මෙතන ලුමිනස් පැච් එකක් තියෙනවා. ඒ පැච් එක කියන්නේ දැන් 80 ඊගාවට තියෙන්නේ මොකද්ද? 90 තියෙන්නේ. ඩාලි වල සංජීව මේ 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 ඊතලේ මේකට එන්නේ පොඩ්ඩක් කරකෙන්නකෝ. මෙන්න මෙහෙම. අනහම. දැන් දැන් 90 කියලා කියන්නේ මෙන්න මේ කැලින් අපි අරගත්තා මේ පැත්ත. එතකොට අපි ග්‍රවුන්ඩ් එකේ විදියට අරගත්තොත් සංජීව කෙලින්ම මේ ග්‍රවුන්ඩ් එකේ විදියට මෙන්න මේ පැත්තේ ඉඳන් තමයි අපි ඇසෝල් කරන්නේ. දැන් ඔබට පේනවා ඇති අර තියෙන මහා ගස්. හරිද? ඒ ඕපන් වෝල්ට් එහා මං කියවා මීටර මේ මීටර 600ක් 800ක් එහා පැත්තේ ඉඳන් තමයි අපි මේකට එන්නේ ඇසෝල්ට් එක. ඒ වෙනකොට LTT සංවිධානයේ ඇවිල්ලා ඉවරලා මේ පාලම මේ ආරු මේ ඔක්කොම අල්ලගෙන ඒගොල්ලන්ගේ තවත් ට්‍රූප් ගහගෙන ඉස්සරහට ඇදෙනවා. හැබැයි මේගොල්ලෝ මේකේ හරියට ස්ට්‍රෝන් වෙලා තියෙනවා කියන්නේ අපි ඒ වෙනකොට ඇත්තටම දන්නේ නැහැ. අපේ බලාපොරොත්තු වෙලා තිබ්බේ දැන් අර ගහගෙන එන කට්ටිය විතරයි අපිට වෙලෙත් අවශ්‍යතාවය තියෙන්නේ එන ඉෆෙක්ට් එක ඉස්සල්ලාම නැත කරගන්න. මොකද යුද්ධේ පටන් ගත්තත් හරි සංජීව අපිට විශේෂ බලකායද කියලා ඉබලා විශේෂ බලකාය දෙයක් හිතලා කරන්න කාලය හම්බුනේ නැහැ ඇත්ත කතාව. මොකද LTT සංවිධානය ගහනවා ගහනවා එතකොට ගහන ගහන තැන් වලට एक गोडी नैत्ता गुअनिंग हरद नैत्त मे दिए मुनाकार विशेष बल खा के लिए रियन पोच कर रहा दैन मे वाउनिया क्रिया कर किलोची पेतर गहन परंत नहीं पेत प्रश्न किया ग्रूप टीके गीले बल्ले हेट रियन पोच कर रहा हेट ए मुआखर खेस ये गील क्लियर कर ले बल्ला लाइन टीका अलग नहीं उन्होंने मे पेत गहन इट पास उन्होंने आप मिहाड़ रियन पोच कर रहा ओके तमा एक लोग अभी काउंट अटैक कर कर විශේෂ බලකායට ඒ කවුන්ටර් ඇටැක් එක හැරෙන්නේ LTT සංවිධානයේට අපිට දෙයක් ඒ වෙනකොට සමස්ත යුද හමුදාවටම බැරි වෙලා තිබ්බේ. මොකද අපි මේ ජයසිකුරු කියන්නේ විදිහේ අපි ගිහිල්ලා ඔය ලයින් ඇතුළේ රින්ගලා බංකර් වලට ගිහිල්ලා උන්ගේ පාරවල් යන වලට ගැහුවා. ඒක හරි. ඒකේ කතාව නෑ නෙමෙයි කියන්නේ. නමුත් LTT සංවිධානය මෙහෙම ප්ලෑන් කරලා මේ වගේ ලොකු ට්‍රූප්ස් මූව් කරනකොට මේගොල්ලන්ට අපි පිට එකක් දුන්නේ. කොටිම්ම කියනවනම් ඒක සරලවම කියනවනම් ඒගොල්ලන්ගේ පාරක ඒගොල්ලෝ යනකොට බයක් එකක් නැතුව ගියා. මරණ බය ආවෙනේ. හරිද? ඒ වගේ මරණ බය නැතුව ඒගොල්ලෝ සංවිධාන වෙලා කරපු මහා ක්‍රියාන්විතයක් තමයි මේකත්. ඒගොල්ලන්ගේ නිදහස අපි මං හිතන්නේ මේ තාන්ඩිකොළ මුලෙන් පස්සේ ඔය ගහපු පුනරින් ඒ වගේ ආපහු ඇටැක් දීලා නැහැ. මුල තිව් වගේ ඇටැක් එක ඊට පස්සේ දීලා නැහැ. දීලා නැහැ සංජීව කොවත් ඉතිහාසෙ. හරිද? ඒගොල්ලෝ ආවේ ලොකු පිම්මකට ගැම්මකට අරගෙන ආවේ නොනවතින රැල්ල. නොනවතින රැල්ල කියන්නේ ඉවල අපි බලවා අපිට පුළුවන් අපි තම වැඩෝ අපේ තමා නිජෙම්ම අපේ තමා ඊළම කියලා ඉවල සම්මුදු දහම පැත්තකට තියලා ඉවල ඒගොල්ලන්ගේ මහා එෆෙක්ට් එකකින් ආවේ රයිට් අපි දෙන්න වැඩේ කියලා. මේ තාන්ඩි කොළඹ වලට ගහන්න ආපු අයියලා ටිකට ආපහු අකුලගෙනම යන්න සිද්ධ වුණේ. මං කතාව කියන සංජීව චාලීක මේ ක්‍රියාන්විතය සැරසෙන වෙලාව මේ ඇතුලේ ඉන්නේ චාලී ඉස්කෝලෙන් එක ආපහු ඒක සීඕ මාර්ගයෙන් ආපහු අපිට ලින්ක් කර ගන්නවා. එවලේ නෙමේ කියන්නේ මේ එෆෙක්ට් එකෙන් පැත්තකින් දාලා ඉවරලා ඉස්ටික පැත්තෙන් දාගෙන ඉවරලා නැවතත් අවශ්‍ය කරන විදිහට චාලියක අපිට සම්බන්ධ වෙනවා. ඒ සෙට් කමියුනිකේෂන් වලින් තමයි ඒගොල්ලෝ ඇවිල්ලා ඩිප්ලොයිමන්ට් වෙලා කියන්නේ සේෆ්ටි ඒරියා එකට ඇවිල්ලා ඉවරලා. මොකද චාලි බලගනේ කියන්නේ මේ විශේෂ බලකායේ හොන්තට විශේෂ බලකා බලගන ඔක්කොම එහෙම තමයි. ඒ අතරේ චාලි බලගනේ කියන්නේ ඉතාමත් වැදගත් හොඳ බලගණය. පට්ට ඕන වෙලාවට බයක් හයක් නැතුව අපේ කොල්ලෝ රියන්ෆෝස් කරලා අපේ ජීවිත බේරලා අපේ ජීවිත බේරලා තියෙනවා. එතකොට ෆොක්සඩ් එක ඉතුරු වෙනවා, ගෝල්ෆ් එක ඉතුරු වෙනවා, අපේ මෝටා ටීම් එක ඉතුරු වෙනවා. අපි ඇල්ෆා එක සීඕත් එක්ක මේ වෙනකොට මෙතනදි සංජීව තව මේකක් එනවා. අපි පළවෙනි පාර ඇසෝල්ට් එක පටන් ගන්නවා. කිසිම ආවරණයක් නැතුව මං කිව්වා ආවරණ නැහැ කියලා. ඒ ආවරණ නැතුව සංජීව අපිට මීට 500ක්වත් එන්න හම්බෙන්නේ නැහැ. මේ ඕපන් එකේ ඔය පේන ඕපන් එකේ මෙහෙන් ගහගෙන ඒ කියන්නේ එච්චර උණ්ඩ ඉෆෙක්ට් වෙනවා ඒගොල්ලන්ගේ උණ්ඩ ඉෆෙක්ට් වුණාට පස්සේ ආපහු තීරණය කරනවා එතන අපේ කැසියෝල්ටි එකක් දෙකක් සිද්ධ වෙනවා අපි එන්නත් ඕන සංජීව එතන ඉඳන් මීටර
දහහක් 1200ක් විතර මේ හරියට ඇවිල්ලා කී කරගන්න අපේ ඒ වෙනකොට අපි ප්ලෑන් කරලා තිබ්බේ කොහොම හරි ගහලිවල මේ නයාරු ආරු අල්ල ගන්න මේ පාලමත් එක්ක අල්ල ගන්න මොකද ඔබට පේනවා තියෙන්නේ මේ ග්‍රවුන්ඩ් එක අරගත්තට පස්සේ යුද්ධකදී සංජීව සාමාන්‍ය වේපන්ස් වලින් ගහ ගන්නකොට වේපන්ස් වලින් ගහ ගන්නකොට වේපන් එකකින් ග්‍රවුන්ඩ් ලෙවල් තමයි ගහන්න ඕනේ ඉෆෙක්ට් වෙන්න ඒ වගේම පුළුවන් තරම් පේනෙව්වා එම් කරලා ගහන්න ඕනේ හරියට එම් කරලා ඉවරලා හරියට වැටෙන්න ගහන්න ඕන බඩු එතකොට මේ ඇල මේ යුද්ධෙදී වෙඩි දෙගලෝ අතර වෙඩි තියා ගන්නකොට ආවරණ ඉතාම වැදගත් වෙනවා ආවරණ නැතුව අමාරු යුද්ධ කරන්න ඒක ගොම්බෙට්ටක් යුද වෙලේ ගොම්බෙට්ටත් කවර එකට ගන්නවා අපි කතාවෙන් කියනවා ඒක ආවරණයක් නෙමෙයි නමුත් ඒකත් අපිට ආවරණයක් වගේ වෙලාවට පේනවා ඒක තමයි හදලා තියෙන ආවරණ කියන එක විශේෂ බලකා සොල්දාදු වගේ ඔළුවෙම දාලා තියෙන කවර්ස් අපි කතා කරනවා එතකොට මේ වේපන්ස් වලින් කෙලින් වෙඩි තියෙනකොට ඒගොල්ලෝ එම් කරලා ගහනකොට ඒගොල්ලෝ හොඳට ඩිප්ලොයිමලා ඉන්නකොට ඒගොල්ලෝ ගාව මේ ඇමෝ ඩම්ප් එක අල්ලගෙන අවි ආයුධ ඒගොල්ලෝ තියාගෙන ඉන්නකොට ඒගොල්ලන්ට අවි ආයුධ ඕන තරම් තියෙනවා සංජීව හරිද මේගොල්ලන්ට ඕන තරම් අවි ආයුධ තියෙනවා අපි ඊට පස්සේ ටිකක් දුරක් එනකොට ආම වන් ආමේ කෙනවා සංජීව අපිට වන් ආමේ ගයිලි වෙලා වන් ආමේ ගත එක ආම ඇසෝල්ට් එකක් පටන් ගන්නවා ආමත් කව ඔබ දන්නවා ඒ ආමාවලත් එක්ක ඇසෝල්ට් එක පටන් ගන්නවා ඇසෝල්ට් එක පටන් අරගෙන අපි මේ තාණ්ඩිකුලම් මේ කතා කරන මෙයාට තාණ්ඩිකුලම් පාලම මේක නෙමෙයි එහා පැත්ත එක හරිද එතකොට එතෙන්ට ලං කරනකොට එතකොට මීටර 300ක් 400ක් ඇති නැති තරම් ඔහම ගහගෙන වෙලාව කියනවනම් සංජීවේ මේක අපි පළවෙනි ඇසෝල්ට් එක පටන් ගත්තේ උදේ පාන්දර 6:00 7ට විතර දැන් මේ මම කතා කරන වෙලාවට 10:00 11ට විතරදී දැන් මේ කතා කරන මේ ආරුවට අපි ලං කරලා තියෙන්නේ ලං කරලා ඉන්නකොට එල්ටිටි සංවිධානයේ එබලේ ගොඩක් ෂොට් ආවා සංජීව එන ෂොට් සිස් 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 ගගයි වෙලා වදිනකොට සංජීව අපි අර දුවගෙන එනවා දැන් මේ ගහගෙන ඉස්සරහට ඒ එනකොට ඔක්කොම උණ්ඩ අර මැටි වැවිලා මැටි අතරේ තනකොළ වැවිලා ඒව වේලිලා ඒව ඇතුලේ ෂොට් එක මේ ෂොට් එක පේන්නේ සද්ද විතර දක් 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 ගාලි වෙලා පොළොට වදින අන්තිම මූමන්ට් එකේ වෙන එක ඒ අතරින් කාලතුවක් වහිනවා එතකොට RPG වහිනවා එතකොට ඒ අතරින් ආමටයන් කිස්සලා තියාගෙන කවස් අරගෙන ආමෝලෙන් ගහගෙන එතකොට විශේෂ බලකාය ගහගෙන එනවා වැඩි දුරක් එන්න හම්බෙන්නේ නැහැ සංජීව හරියට වදිනවා ආමයකට ඵල එක ආමයකට RPG පාර ආමයකට වැදුනට පස්සේ ආමයක නතර වෙනවා ගන්න බෑ චේන් එක කඩනට පස්සේ සාමාන්‍ය ආමයක ගහන තැන් තියෙනවා ඒ අවශ්‍ය කරන තැනකට වැදලා ඉවරලා ආමයක නතර වෙනවා ඊට පස්සේ එතනින් පොඩි ස්පේස් එකක් හැදෙනවා අර අපි තිබිච්ච කවර එක නැතුව යනවා ඇත්තටම ඊට පස්සේ තරදුරට ගහගෙන ඉඳී ඊළඟ RPG වදනවා ඒ තාම එකකට ඒකට වැදිච්ච RPG කෙලි මේක කෑල්ලක් වදිනවා අපේ CEO ගේ බඩේ ප්‍රසන් සිල්වස්ගේ බඩේ දැන් CEO සේ තුවාල වෙනවා දැන් තවත් යුද්ධය දරුණු වෙනවා මේ වෙනකොට තනිකර ඒගොල්ලන්ගේ අසෝ මේ පය කරන්න ගත්ත පතුරන් තමයි රේස පතුරුම රේස කියන්නේ සාමාන්‍ය රවුන්ඩ් එක සංජීව පත් වෙලා යනකොට මසල් එකේ පිට මසල් එකෙන් පැනලා මීටර ඔය 17-18ක් වගේ වෙද්දී හොඳට රවුන්ඩ් එක හොඳටම පේනවා. ඒ කියන්නේ කොටින්ම කියනනම් මේ මේ අපි අරගත්තාම බැරල් එකෙන් පැනනට පස්සේ කටින් රවුන්ඩ් එක හොඳට පේනවා එනවා කියලා. ඒකෙන් වෙඩි තියෙන එක්කෙනාව චෙක් වෙනවා ඒ වගේම උණ්ඩ යන එකත් එෆෙක්ට් වෙනවා. නමුත් ඒක උණ්ඩ දකින එක්කෙනාට තැති ගැනීමක් ඇති වෙනවා. බීතියක් ඇති ඔන්න උණ්ඩ එනවා කියලා. එතකොට උණ්ඩ මහ වරුසායේදී සංජීව පේනවා ගිනි බෝල 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 එන්නේ. ඒ අතරින් එව්වට කවුන්ට් ඇටැක් කරන්න ගියාට පස්සේ ආටි RPG පාරවල් මෝටාර් පාරවල් එව්වත් එනවා මේ ඇසෝල්ට් එකේ ස්වභාවය දා ඒ අතරේ එව්ව කවුන්ට් කරනකොට සංජීව ගස්තුඩි ඉඳගෙන එම් කරගෙන ගහනවා එතකොට ඒගොල්ලෝ ගොඩක් දෙනෙක් ඇවිල්ලා වෙලා දෙන්න තුන් දෙනා පළු ගස්වල නැගලා මේ ඕපන් එක කවර් වෙන්න ගොඩක් T56 T81 කියලා මේ වෙපන් එකක් තියෙනවා ඒකම මේ චීන නිෂ්පාදිත එව්වගෙන් ගහනවා ඊට පස්සේ අපි ඩග්ගාල ඉවල් අල්ප බන් එකත් එක්ක තමයි මේ අමරසිංහ සේරලත් එක්ක සියසර් ගියේ ඊට පස්සේ අපි ඩග්ගාල සියෝසර්ව අරගෙන නැවතත් සියෝ පිටිපස්සට යවනවා පිටිපස්සට ගෙලිවල මොකද සියෝ කියන්නේ එතන ප්‍රධාන සිල්වසර් කියන්නේ එතන ඔබ දන්නවා බහලා ඇති මුලතිව් ඇටැක් එකේදී සිය ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා මුලතිව් වලට ගිය අති දක්ෂ නිලධාරියෙ හරිද ඒ වගේම විශේෂ බලකාය ගොඩක් තාමත් තියෙන විශේෂ බලකාය ඇතුළ රැඳිලා වැදගත් ඒ වගේම දක්ෂ මාර නිලධාරි හරිද
ज्येष्ठ निलधारी एतकोट ये निलधारी तुवालुना कियन्ने एक लोकु पाडुवा दैनेनवा मे फील्ड एके इन्नकोट मे शारीरिक शक्तिय अपिट एलेवल किस्कहट हीनुनत प्रश्नयक् नै अपि एहेम ऐदिनवा कळे कलांति अल्लन्न ओन्न मेन्न वटेन्न नमुत एलेवल मानसिक शक्तिय सोल्दादुयक वटेनवा कियन संजीव एतन लोकु प्रश्नयक् नमुत विशेष बलका सोल्दादुवा मम ओबट कियला तियेनवा एहेट मेहेट मोट वेन जातिय बडु नै मोकद अपे अरमुण अपे एम एक अपे जीविते देख अपे टागट के तमा एक मोकद अपे विशेष बालका सोल्दादु वशेन मे वेला अपे मे दे करन्न मोन अपे बै कियन्न बै एलटीटी संविधानय ए वेनकोट एगोल्लांगे 750 800 के विदर लोकु कालसला टिकक ऐल्ला तमा मे मे क्रियान्विते ए वेलावे सिद्ध करे इतिन देवेनि पार ए वेनकोट दैन मे मम अल्पायके टास्क एकने कियन्ने मे मेन गोल्फ एल्ला पार पत्ते मेन रोड पत्ते अर पत्ते गहगन फोक्सैड इतकोटे दास संजीव ये अटाक फोक्सैड बलगनी नतीवना मगे बेज की एरा दिखला मगे विशेष बलका इसलिए नतीवना पत्र कमल हेरा वीट पास कुमार सिंग अपे मेल पैसे मे क्रिया पास मेरी ඊට පස්සේ මේ තුන්වෙනි එකේන තමයි එරන්ද එවලාව හැටියට කිල්නොච්ච කේදවාජකේදී තවත් කීප දෙනෙක් ඒක දැන 7 දෙනෙක් මැරෙනවා අපේ වැජ්ජුගේ එතකොට කොහොම හරි වේවා පොක්සර් එම් ගෝල්ෆ් එක මෙහෙන් ඇවිල්ලා සංජීව ලපාර ලං කරනකොට ඒගොල්ලෝ අර පාලමත් එක්ක පාලමේ උඩට තියෙනවා බැස්සට පස්සේ දෙපැත්තෙන් ඒ පාලමක් යට හොඳට දාලා හයි වේපන්ස් දාලා ඉවරලා ඒගොල්ලෝ දාලා හිටියේ පොක්සර් එක आईन दिखे फोक्स गोल्फ दिपत्ते लंकरण को मे पत्ते हरिटे मंको मेकोल डिप्लॉयमेंट वेलाइटी वाला फोक्स गोल्फ की स्कॉट बड़ी आर वदीन मे पार उड़ी आईन डेटे वीट पास अतने सीओ दुआला मेतनी मे पत्ते लंकर पुटी मेक मेले वाले अभी आपाव गहन आपाव गहगा संजीव आपाव हंतर गहगा हंतम गहगा वीट पास हिटिया आप वड़गे सरला मल मतका हरिंद्र सिंग से इट पास ज्येष्ठ निधारी सहेंड दिन कल संपूर्ण अभी सीएट सीएक मे बिला अभी सहायक दूर दैंग तेरे संजीव ओपन के अभी डाउन पैड डाउन दिखती मे रउंड पोल अदीन अरहट गिनी टी पाई शिष्य तपर इकट मीटर हस्य पहलवा कुंडेट पेन वेगे जानवा तपर इकट्ठे मीटर हास्य पाल वेगे जाना इतकोटे बाधकी त्वर उड़े गमन करना किलोमीटर दिखाई तम असाधारण दिखाई के लेवल उतने बैठे नहीं तबा चुट्टा कितने जाना इतकोटे उपटे पेन ग्राउंड लेवल लेकर जीपीएम जीवेवा एम पी एम जीवेवा टी पाई सी सी ओवा आर पी जीवेवा बिना पेपर के गहपुआम राउंड कैडिल ब्लास्ट नती बॉम्बे नतु आने निखा नॉर्मल जाना राउंड जीव मे तनकोल उड़े तीन तनकोल टीके वैदीगन अर तन कोल वैदी गट्टी वैदी उड़े नतर मिशा मे मेद आवरण अभी क्या आवरण मे आवरण मे युद्ध अगलक्वा गीता मे आवरण की सतुराव मरण अमार वीट पद संजीव अलफेगा मे पत्ते गहगन वेल हरियट मेन मे मे पे मे मगे मतगट मे गच्चर लुकने संजीव हर मे पत्ते अभी अला अलगा इक पॉइंट की गहगन एंट दिन तंतिपूर्ण गहाने 40 मिलीमीटर इट पास आरपीजी इट मत लंकन अभी हैंड ग्रेनेड गाली वाले इक तन की अलाल्लगा अलट बहिंड बे मुखद इक पार अलगट बहिन्न हेम मुखद मे पत्ता आर बहिन बहिन उठे एम कर गहन इकट्ठी इट पास मेतन संजीव संपूर्ण वन थ्री जीरो वन डबल टू दाली वाल मे अल दिखे पिचर के दिन दड़ दंग अरे मीटर हसी मीट पुंगठ गहगन 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 संजीव दिपत्ते गहगन गहगन वाले कट्टी अये लटी बेस्त अलट दरपत्ते किसी प्रश्न अल इतकोट ओ यात्र इनकोट विशेष की अंदा दंगे तंबुत्ते इनवाद कोपल गुणरत्न इट पास ट्रिंकोमल अजंत इधा हिटपू दक्ष टीम अरयन हिट पीलदीन एगोलू हरदे एगोलू शाह बेडकोट सगर आर्यवांस එදත් කෝපල ස්කවුට් ගියේ කෙනා වික්‍රමසිංහ පොළොන්නරුවේ ඊටම දක්ෂ 11 කෝස් එකේ ඒ කියන්නේ හරි දක්ෂ වෙනකොට මේ කේද වාචක වෙනකොට විශේෂ බලකා පාඨමාලා අංක 19 අපේ බැජ් එක තමයි අන්තිම පාඨමාලාව. එතන වෙන පාඨමාලා ඇවිල්ලා තිබ්බේ නෑ.
මේ අපේ බැජ් එක තමයි මේ කේස් එකට අහු වෙන්නේ. ඊට පස්සේ සංජීව ගහලා මෙතනින් අල්ලගෙන සම්පූර්ණයෙන් අපි ගහලා ඉවරලා අර පැත්තෙන් ගෝල්ෆ් එක, ෆොක්ස් හෙඩ් එක, ඊට පස්සේ ඇල්ෆා එක, චාලි එකත් ජොයින්ට් වෙනවා. චාලි ගත ලෙවල් ගහන පැනලා මැදට පැනලා ඉවරලා යන යන ගෲප් වලට. ඒක ලොකු chance එකකටත් හිටියා මේ චාලි ස්කෝරන් එක. මෙහෙන් ගහන ගහනුන් අරෙන් පන්න පන්න උන්ට ගැහුවා. එකතන මේ ඇලවල් වල සංජීව මැරිලා හිටියේ 10 12 15 20 25 වගේ ඇල දිගවල් වල බොඩිස් යන්න පුළුවන් වැඩන් ගිහලා තැන් තැන් වල දාලා ගිහිල්ලා. සම්පූර්ණ මේ ඇලවල් ආටික් ගහලා තැලුවා. තලල ඉවරලා තමයි සංජීව මේක අරගත්තේ. අරගෙන නැවතත් තිබුණ තැනටම ක්‍රියාන්විතේ කරන් යන විදිහටම අපි පාර හදලා දුන්නා. එදාහෙම නොදුන්නා නම් අද අපිට ජයසිරි මාබෝ හාමුදුරුව වඳින්න වෙන්නේ නැහැ. මේ මිනිස්සු මේ විදිහට යන්නේ නැද්ද? ඒක තමයි සංජීව තාණ්ඩි කොළඹ වල खेद वाचक है गोलो आप एमो डांप ब्लास् कर लेना ये गोलो मेथन अतारे को लांग बेरीवे तांडकोलम का एमो डांप एक गोड़ती है आर्डलरी इट पास मोटार्स इट पास हाईवे फंस नॉर्मल स्मोल आर्म्स हेम एक हैंड ग्रेनेड गोलो आवश्यक ये गोलो एक अरगन अरगन गहगा गहगन मे गोलो बेलवा විස්තෙන්ට කියන ඇමරිකන ඇමරිකන එන්නේ මේගොල්ලෝ හිතුවේ නෑ මෙහෙම කේද වාචකෙට මූණ දෙන්න වෙයිත් කියලා මේගොල්ලිට හරි බඩු අල්ලගත්තා නම් අල්ලගෙන ඉන්න පුළුවන් කියලා ගේම කන පිට ගැහුවා ගැහුවාට පස්සේ මේගොල්ලෝ තීරණය කරා අන්තිම මොහොතේ කට්ටිය සමාජිකව මැරනකොට තුවාලනකොට මේක අත්තරින්න ඕන කියලා මේක මේ දවස් දෙකක සටනක් සරලව බොහොම කෙටියෙන් චුට්ටියට ඔය කියලා යම්මට මේක දවස් දෙකක් ගහගත්තු තැන ගහගෙන මේ ඇලෙන්න තමයි අපි නෑවේ මෙකනේ ජයසිකුරු මෙහෙයුම 98 දී ක්‍රියාත්මක වුණා. ඔව් සද්ද. උතුරු දුම්රිය මාර්ගයත් මෙහෙම තිබුණා. තිබ්බා. හැබැයි තිබ්බා මේ රේල් පීලි එහෙම තිබ්බේ නැහැ. රේල් පීලි තිබ්බේ නැහැ මේ විදිහට අලුතෙන් දාලා හදලා නැහැ මේ පොඩ්ඩක් අලුතෙන් හදලා. එතකොට අපි ඊට පස්සේ ඔය ක්‍රියාන්විතෙන් ඉපැස්සේ අපි පුලිය කොළඹ වලින් කරවල පුලිය කොළඹ වලින් ගැලවිලා එළිබල්ලා තානි කොළඹ ඉස්කෝලේ තියෙනවා. ඉස්කෝලේ ගාව ඩිප්ලොයිමන්ට් වුණා. ඊට පස්සේ එතන දුරයි වගේ අපිට ඉස්සරහට අපි මොකද ක්‍රියාන්විත කරේ නෝත් එක පැත්තට. නෝත් එක ගත්තට පස්සේ ඉස්ටි එකක් වෙනවා දෙස්ටි එකක් වෙනවා ඉතින් එහෙම තමයි. එතකොට අපි ඇලෙවල මේ තාණ්ඩි කොළම් මෙතනත් එක්කම මේ මෙතන මීටර් 3400ක් ඉස්සරහා අපි ඇල මේ රේල්වේ එකට මේ පැත්තේ ආපව ඔබ දන්නවද නිකම් ටෙන්ට් රෙද්දෙන් දෙන එක එව්වා ගහගෙන ක්‍රියාන්විත කරා. මේක ඉතින් තව දෙයක් කරා අපි එයා මොබයිල් කියලා ඉවරලා ඒ වෙනකොට 5G යුනිට් ගොඩක් හදන් ගියා. ඒ අතරින් අපිට කමාන්ඩෝ ගොඩක් යුනිට් එක මේ එක වුණා මට ඒක මතක නැහැ. නමුත් විශේෂ බලකායත් එක 5GW කියනවා. ඒගොල්ලන්ට ඒ එන්නේ කැලෑව පිළිබඳව කොහොමද කැලෑව අපි හැසිරෙන්නේ මොන ආකාරයෙන්ද අපි ජංගල් ඩිසිප්ලින් ධ්‍යාන මේ ක්‍රියාන්විත කරන්නේ රිකී මිෂන් යන්නේ කොහොමද මේ ඇම්බුෂ් කරන්නේ කොහොමද කොටිම ජංගල් ටෙක්නික් කරන්නේ කොහොමද එතකොට මැප් රීටින් මෙවුව කොහොමද කරන්නේ එතකොට අපේ තියෙනවා එක එක ෂූට් වර්ග ගත්ත කෙලිබලා අර දඩයක් කාර්යය වගේ අර ගත ඩඩක් ගාලි වෙලා ඉස්සරහට පය කරන්නේ සතුර ඉස්සරහෙන් අම්මුණොත් කොහොමද පස්සෙන් අම්මුණොත් කොහොමද උඩින් අම්මුණොත් කොහොමද පිටිපස්සෙන් අම්මුණොත් කොහොමද පැත්තෙන් අම්මුණොත් කොහොමද දවල් අම්මුණොත් කොහොමද රෑ අම්මුණොත් කොහොමද මේ වගේ එක එක දේවල්ට විශේෂ බලකායේ හැම දෙයක්ම හෙව්වා ඒ ජේෂ්ඨ නිලධාරී ඒක ඉතිහාසයෙන් ගියාම යම් යම් ස්ටේට් ෆයරින් වල හිටන් තියෙනවා යම්සි මහ කැලෑවේ ටොයිලට් එකට ගිය අවස්ථාවේ සතුර ආපුවාම බඩියට ගහන්න එනකොට සතුර දෙන්නේ කෙනවා එතකොට බඩියා දකින්නේ බඩිය අහක බලාගෙන ඉන්නේ එතකොට ඩක් ගාලි වල යා වෙපන්න කරා ටක් ටක් ගාලි වල දෙන්නට ගහලලා උන් දෙන්නා වටලා ඒ ඊට පස්සේ හිතෙනවා මේ ශෙනිකව මත වෙන සතුරට අපි ගහන්න ටෙක්නික් එකක් හොයා ගන්න ඕන කියලා ගල. මේකෙන් තමයි ස්ටෙන්ට් ෆයරින් එන්නේ. මේ ශෙනික ක්‍රියාසාරම්භ. මේ වේපන්ස් වලින් කොහමද හසුරවන්නේ? ඒ වේපන්ස් එක හතුරවන්න නම් වේපන් එක ඇඟේ කෑල්ලක් වෙන්න ඕන. එතකොට ඒක ඇඟේ කෑල්ලක් අරගන්න නිකම් බෑ. හුරු වෙන්න ඕන. හුරු වෙන්න නිකනුත් දැහැ නම් පුහුණු කරන්න ඕන. එතකොට පුහුණු වෙන්න නම් කැපවීමක් තියෙනවා. එතකොට මේ කැපවීම කොහොමද දෙන්නේ කැපීම අපි කොහොමද ගන්න කියලා ඉවරලා කියන්නේ සංජීව මේ ඇටමස් ලේන ආහාරයකත් එක්කම එන්න ඕන මේක මගේ රට මේක මගේ ආගම මේක මගේ ජාතිය කියලා එවුව නැති ගිය සංජීව මේ රට ඇවිල්ලා අර ගහෙන් වැටිච්ච කොළ පස් වෙලා යනවා වගේ තමයි එන්න එන්න අභාවයට යන්නේ තාණ්ඩි කුලම් අවිගබඩාව පුපුරවා හරින ත්‍රස්තවාදීන් මේ පාලමක් පුපුරවා හරිනවා ඔව් සංජීව මේ පාලම නෙමෙයි මේ පරණ පාලමක් තිබ්බා දැන් ඔය අලුතෙන් හදපු එකනේ ඔතන තියෙනවා මේ පරණ පාලම. ඊට පස්සේ මේගොල්ලෝ මේකත් හද බ්ලාස්ට් කරලා දානවා. මොකද ඔක සාමාන්‍ය පාලම බ්ලාස්ට් කරන්න ප්‍රධානම හේතුව තමයි ඇඩ්මින් සයිඩ් එක නැති කරලා දාන්න.
එතකොට බටපිරිස් ප්‍රමාණය කරන්න බෑ කෑම බීම ගෙනියන්න බෑ ආවි ආවුද ගෙනියන්න බෑනේ ඒ වගේ එකකට තමයි ඒගොල්ලෝ කොහොම වෙතත් පාලම බ්ලාස්ට් කරනවා නමුත් ඒගොල්ලෝ බලාපොරොත්තු නැති වුණාට ඒගොල්ලෝ හිටියේ අල්ලගෙන යන්න නමුත් ඒගොල්ලෝ නොසිතූ විදිහට මේ අපේ විශේෂ බලකායේ දා ඒ විශේෂ බලකායත් හිටපු මේ ජයසිකරු ක්‍රියාන්විතේ එබලේ මේ ක්‍රියාන්විතේ සම්බන්ධ වෙලා හිටපු ඒ අපේ ආදරණීය රණවිරු හරිද අපේ යාළුවෝ මිත්‍රයෝ උස්ම ඇරපු තැන් අවුරුදු 18 20 මේ තැන් තැන් වල උස්ම ඇරලා තියෙනවා සංජීව හරිද තමුන්ට ආදරවන්තයෙක් ඉන්න ඇති අම්මා තාත්තා ඉන්න ඇති ගෑණ ළමයෙක් ඉන්න ඇති බිරිඳ ඉන්න ඇති දරුවෝ ඉන්න ඇති ඒ ඔක්කොම අමතක කරලා සංජීව මේ ගහක් ගලක් යට මේ ඔබට පේනවා මේ මඩ ගොඩක් උඩ වලක් යට උස්ම පොද ඇරලා තියෙනවා සංජීව හරිද අපේ රණවිරු ඒ රට අපි තව තවත් අර කතා කරනවා නම් අර කතාවක් තියෙනවා බුදුබණෙත් ඖෂධවල ගුණය හීන වෙලා යනවා කියලා. ඊට පස්සේ මහ පොළවේ සාරය නිසර වී යනවා කියලා. නීචය උස්පුතු වල වැජ වෙනවා කියලා. ධර්මයේ වනාන්තර ගත වෙනවා. එතෙම එහෙම යුගයකට දෝ මේ එන්නේ කියලා සංජීව අපිට හිතනවා මොකද අපිට මේ තැන් ආවට පස්සේ එදා ඒ සිදුවීම අපිට මතක් වෙනවා ඒ වගේම ගෙවල් දොරවල් වල ඉඳගෙන අම්මා තාත්තා බිරිඳවරු දරුවෝ සුසුම් හෙලනවා ඇති ඒ වගේම අපි කාටවත් පේන්නේ නැති මේ යුද්ධයේදී අහුවෙච්චි කොටු වෙච්ච අහිංසක සිවිල් මිනිස්සු ඒ මිනිසුන්ගේ ගෙවල් දොරවල් සමහර ජීවිත නම් අපි දැනුවත් නැතිමුන් නෑ මොකද මේ පැත්ත ධන ශූන්‍ය වෙලා තිබ්බේ එතකොට මිනිස්සු मिनीसवासी विधिट अरेकोट मिनीसुग इटा खड़ा युव पाल गोन्न वाल दरागण आप गमने अभी आवाद एकदा नम से हतरी सट वगे माई धन තවමත් දිරා නොගිය මතකය තිබෙනවා මේ කන්සීනා මේක රෝල් රෝල් තියෙන්නේ එතකොට මේකේ සංජය මීටර් මගේ මතකය ඇටියට මීටර් 10 10 වගේ කෑලි එන්නේ මට දුර ප්‍රමාණය අමතකයි 10 හෝ 15 එහෙම ඒ වගේ ප්‍රමාණකින් ඒ LTT සංවිධානයේ දැන් මේ මේ මේක දැම්මට පස්සේ ඒ දෙකක් ජොයින්ට් වෙන සංජය තවත් යකඩ කෑල්ලකින් මේකේ නෑ පෙන්වන්න මේ එකට එකහුව වෙන අර අරින් ආපු රවුන්ඩ් එකයි මේක රවුමක් තියෙන්නේ මීටර් එක විතර ඒ රවම මේ රවම එකට ජොයින්ට් වෙන්නේ याम किसी जाकड़े देखा केकट एक का हुआ एल टी टी संविधान में अभी तक बहुम होंदर हितवात विदेट हिटपू काटी ना ये तो कौन होंगे में रिकी मिशन वाले दी अभी अलग आतु काटी होगा देवा पियां टाट बार दिला दिए ने पुनरुत्थापन करला एक ओला के कमांडो अभी कथा करना चार्ल्स एंथनी बलका है सामाजिक ये तो कौन मैं एक ओलो किए ना कंसीन आमी का भीम दाला इनको दिया मेक दाला दिए ने कंसीन रोल अदाला संजीव इट पास आप तवर रोल अदाला ඊට පස්සේ එක උඩ තව රෝලක් දාලා ඒකත් උඩ තව රෝලක් දාලා ඒ දෙක උඩින් රෝල තව එකක් දාලා එතකොට ඔබට පේනවා ඇති මේක බාධේ කොහොමද කියලා බලලා කන්සිනා රෝල් නිකන් ගත්තොත් තුනක් උඩ නමුත් දෙපැත්තෙන් අර ගත්තොත් දෙකක් උඩ තුනක් උඩ මෙහෙම බැම්මක් තියෙන. එතකොට මේගොල්ලෝ රිකිමිෂන් ආවට පස්සේ වෙපන් එකේ තියෙන කීන් රෝඩ් එකේ විල පොඩි කම්බි කූරා. ඒක අරගෙන යා මට පෙන්නනවා මං අම දැන් මෙහෙම කන්සිනා මේක මේ සිද්ධිය වෙන්නේ මේ මේ ඔබ දන්නවා පළෙයියෝල අත්හැරීම අපි දවසක කතා කරමු. ඒ පළෙයියෝලදී ඒ කොල්ල කියනවා මට මේක එච්චර ලොකු කේස් එකක් නෙමෙයි මේක මේ පන්නන එක. මේකේ පොඩි වැඩක් තියෙන්නේ. එන්නකෝ කියලා ඉවල අපිත් එකකට කාලා බීලා දැන් අපිත් එක්ක ඉන්නේ. හරි එතකොට ඇයිලි බලලා කීන් රෝඩ් එකේ ඉන්නලා මට කිව්වා රිකී මිචන් එකේදී මෙන්න මේක මෙතනින් දාලා ඉවල මම තාම හිටියා අපේ විශේෂ බලකාය බඳුරලා මේ දාලා මෙහෙමයි කියලා ඉවල මම මේක පන්නලා එතකොටම සංජීව මේ මේ ඈත් වෙලා තියෙන එකේ පොඩි ඉස්කාලි වල මෙහෙම පනිනවා හිමීට. ඒ බැවෙද චුට්ටක් යන්න පුළුවන් ඉස්සරහට. ඊට පස්සේ ආපව ගිල්ල බල අරක පන්නමු ගමන් කට ඇරෙනවා. එතන පුද්ගලයෙක් දෙය. හැබැයි යාට මෙයාට දෙපැත්තේ වදිනවා. හරිද? ගානට ගිහිල්ල බල ආපව එයා සෙට් කරලා පෙන්නනවා. එතරම් දක්ෂෝ හිටියා. අනිවාර්යයෙන්. හරිද? හැබැයි
හමුදාවේ විශේෂ බලකාය කමාන්ඩෝ රෙජිමේන්තුව හමුදාව තරම් දක්ෂ නැහැ. හැබැයි එල්ටී සංවිධානයේ අදක්ෂයක් නැහැ. මේ ත්‍රස්තවාදීන් විසින් පුපුරවා හැරි තාණ්ඩි කුලම් පාලමේ පැරණි පාලමේ නෂ්ටාවශේෂ අද මේ ඉන්නේ අපි පාදම උඩ අනිවාර්යයෙන්. මොකද ඒගොල්ලන්ට මෙලේසියෙන් වැඩි කරන්න ආරෙන් ගවලා ඉන්නේ කැඩුවා. ඊට පස්සේ හැමෝ ඩම්ප් එක තනි වුණා. සාමාන්‍ය ඩම්ප් එකකට දාන්නේ ඒ ඩම්ප් එක වටේට විතරයි ආරස්සාවේ. එතකොට සාමාන්‍යයෙන් ඩම්ප් එකක් හදනකොට කොන්ක්‍රීට් වල දාලා ඒ තාක්ෂණයේ කොන්ක්‍රීට් දාලා මේක මාර විදියට බ්ලාස්ට් එකකදී වෙඩි වෙනම වෙඩි බෙහෙත් ගබඩා කරනවා පුපුර නෙවුවා වෙනම ගබඩා කරනවා එහෙම තියෙනවා යම් කිසි ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේද මොකුත් තිබෙන්නේ නැහැ. අවශ්‍යතාවයට වැලි කොට ගහලා ඉවරලා ඒ ක්‍රමයේ තිබ්බේ කඩන්න තරම් ලොකු දෙයක්වත් නැහැ. ආවා එතකොට අර පැත්තෙන් අල්ලගත්තා. අල්ලගෙන ගොල්ලෝ ගහගෙන මෙහාට ආව. එනකොට ඩම්ප් එක අහුණා. හරි ලේසි වෙඩි බෙහෙත් ටිකක් තිබ්බා. සත්‍යවාදී සංවිධානයේ එක්තරා ක්‍රියාකලාපයක් තමයි මේ මරම ස්ථාන. ඒ කියන්නේ රජයට වැදගත් වෙන ස්ථාන. හරි ඒක රජයේද සිවිල් ජනයාද ඌට වැඩක් නැහැ. ඌට ඕනේ කොහොම හරි කඩලා දාන්න. ඒක සත්‍යවාදියාගේ හැටි. හරිද? එස්පෝසිව් තිබ්බා. එයා එලෙවල ඉතින් ඒ පිළිබඳව දැනුමක්වත් තිබ්බා මේ පාලම කඩලා දැම්මා. හරිද? පාලම කඩලා දාලා ඉවරලා මෙතන පැය 48ක් ඉන්න බැරි වුණා නේ සංජීව. පාලම් කඩලා කෙරුවාවල් දාලා රූට් එකගෙන ගියේ පස්සේ ඈ අන්තිමට තුවාල වෙච්ච මොනොත් මග දිගට දාලා ඉවරලා වෙඩි තියලා ඒගොල්ලම වෙඩි තියලා කැසිවලට වෙච්ච දදා ගියා ඔය අලවල් දිගේ. මේ සබාදාමට පින් සිද්ධ වෙන්න ඕන මේ එදා හිටපු ඒ ඇටක් එකට ආපු කට්ටිය බේරගත්ත නම් ආපු කීප දෙනෙක් ජීවිත මෙන්න මේ සබාධාම ඉදිරිච්ච මේ ඇලේ හින්දා තමයි යනකම් ඈතට යනකම් ඒගොල්ලන්ට කබස් වලට හම්බුනේ. විශේෂ බලකායේ රණවිරු එරන්දගේ රන්වන් රුධිරය පූජා කරන්නෙත් මෞබිමට මේ ස්ථානයේදී පාලම ආසන්නයේදී. ඔව් සංජීව. ඒ වගේම ගෝල්ෆ් එකේ MPMG බඩිපෑර එකත් ඉස්සලා මේ පාලම ලං කරනකොට ටෙරා ඉන්නවා කියලා වල අරෙන් ගා ගන්නවා දැනෙන්නත් ඉපේ කාට හරි ගාලා. ඒ ගෝල්ෆ් එක පාරට මේ පැත්තේ මම පැත්තෙන් එන්නේ. ඒ කියන්නේ මේ පැත්තේ මම කතා කරන. එතකොට ගෝල්ෆ් එකේ පළවෙනි බඩිපෑර එක එතකොට අරන්ගේ GPMG. දැන් MPMG LMG අරන්ගාට වෙල GPMG අරන්ගේ GPMG බඩි පැරයකට ජීවිතාන්තර පස් වෙනවා. මෙතන ඉඳන් තව මීටර 50ක් ඉදිරිය ආපහු වවුනියා පැත්තට, ඒ කියන්නේ බොහොම ළඟ මේ ලයිට් කන්නුට යා පැත්තේ වගේ. ඒ වගේ මෙරන්දත් මේ ඕපන් එකේම ජීවිතේ නැති කර නැති වෙනවා. උන්ගේ ඌටත් වැඩින්නේ කපු ප්‍රහාරයට. स्कूल पोइ लिया मॉर्निंग जी इंडी के लिए සමහරක් අමතක කළ මතකය නැවත අලුත් කරමින් අපි යනවා උතුරට හැදුණු පාර දිගේ අනිවාර්යයෙන්ම.